සුබ දවසක් ඔයාලට. අදත් අරගෙන ආම ඔයාලට දිවිතුරා කතාවේ අද දවසේ මොන වගේ දෙයක් වේවිද කියලා මේ මගේ හිතට දැනෙන විදිය. ඉතින් ඔයාලා ගෙස් කරන්න අද කතාවේ මොන වේවිද කියලා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මට ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා. ඉතින් එහෙනම් අපි යමු කතාවට. වින්ඩි ගොඩක් අගාට අතරේ කරනවා. ඒත් අගස්තිට වින්ඩි වමනා කරන්නේ නැහැ. අගස්තිට ඕනේ නිදහසේ ෆන් එකේ ඉන්න. අගස්ති මේ සමාධියටත් කලේ ඒකමයි. ආදරේ කියලා බොරුවට අන්තිමට සමාධියට දරුවෙකු දුන්නා. අන්තිමේ සමාධිය තනි වුණා. ඒ සමාධි පරාද වුණේ නැහැ. ඇය හොඳ මවක් වුණා ඊෂට. සමාධිට පණ වගේ. ආදරේ කරන තරුපති එයාට නැති වුණා. සමාධිට තරුගේ ආදරේ බාරගන්න බැරි වුණා. දැන් ඔවුන් දෙදෙනාම දෙපැත්තට දුක් විඳිනා නේද? හැබැයි ඊෂා දන්නවා තරුපති සර් ඊෂාගේ අම්මට ආදරේ කරනවා කියලා. ඊෂා නිලුවාන්ටිගෙන් තරුපති සර්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගැන අහනවා සමාධිගේ ඉදිරිපිටද. ඒත් නිලුවට කියන්න බැහැනේ. තරුපති කිත්තේ හිටිය සමාධි කියලා. කාව්‍ය දිනන්න හදන්නේ මට හිතෙනවා තේමිය කලබල වුණු විදිහට අදත් හොඳ වලියක් ජාවි කියලා. අගස්ති මෙරයන්ට කියනවා ලක්ෂ පහක් දෙන්නේ නැහැ කියලා. මොකද අගස්ති එහෙම කියන්නේ? අගස්ති සහ මෙරයන් සමග වලියෙන් අගස්තිට මොකද වෙන්නේ? තේමියස කලබල වෙන්නේ මොකද දුරකතන ඇමතුමක් සමග? ඉතින් අද කතාව බලමු. අද කතාවේ සුන්දර රසමුසුතෙන් දැනගන්නට මගෙත් එක්ක ඉන්න ඔයාලට ගොඩක් ස්තුතියි. පුදුසරණයි.